රාජ්‍ය තාන්ත්‍රික හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඉන්දියා මාධ්‍ය මාලදිවයින් ජනාධිපති මොහමඩ් මුයිසුගේ ඉන්දියා සංචාරය හඳුන්වා දී තිබෙනවා. 2023 නොවැම්බර් මාසයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාවමයි. නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවනයේදී රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම පිළිගැනීම මාලදිවයින් ජනාධිපතිවරයාට ලබා දීමට ඉන්දියා රජය පියවරගෙන තිබුණා. ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි මාලදිවයින් ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේ උණුසුම් අයුරින්. ජනාධිපති මොහමඩ් මුයිසු සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර අද පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණා. දෙපාර්ශ්වයේම ඉහළම රාජතාන්ත්‍රිකයින් මේ සාකච්ඡාවට සහභාගී වී සිටියා. එහිදී බරපතල ආර්ථික අර්බුදයකින් පීඩා විඳින මාලදිවයිනට ඇමරිකානු ඩොලර් මිලියන 360ක සහාය ලබා දීමටත් තවත් ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමටත් ඉන්දියාව එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් 4කටද අත්සන් තැබුණා. මාලදිවයින මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් සහ තවත් ඉන්දියා රුපියල් බිලියන 30ක සහයෝගය ලබා දීමට ගත් තීරණය පිළිබඳව මා ඉන්දියා රජයට මගේ ස්තුතිය පිරිනමනවා. අපගේ සම්බන්ධතා සැලකීමේදී සංවර්ධන හවුල්කාරීත්වය අතිශය වැදගත් සාධකයක්. මාලදිවයින් ජනතාවගේ අවශ්‍යතාවලට මූලිකත්ව දෙන්න අපි කැමති. ස්ටේට් බැංක් ඔෆ් ඉන්දියා ඩොලර් මිලියන 100ක් මේ අවුරුද්දෙත් ඉස්සරහට අරන්යයි. ඊට අමතරව ඩොලර් මිලියන 400ක සොප් පහසුකමත් තවත් රුපියල් කෝටි 3000කුත් ලබා දෙන්නත් අදාළ ගිවිසුම් අත්සන් කළා. දින කිහිපයකට කලින් රුපේ කාඩ් අපි මාලදිවයිනට හඳුන්වලා දුන්නා. දැන් කාලය ඇවිත් තියෙනවා ඉන්දියාව හා මාලදිවයින UPI සමග සම්බන්ධ කරන්න.